සිංගප්පූරුවේ සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා. නිකන් කල්පනා කරලා බලන්න ඔයා උදේ නැගිටිනවා. නැගිටලා ගෙදරින් එළියට ගිහිල්ලා බලනකොට පාරේ කවුරුත් නැහැ. තවදුරටත් ටික දුරක් ගිහිල්ලා බලනවා කිසිම කෙනෙක් පේන්නේ නැහැ. මිනිස්සු විතරක් නෙවෙයි. වාහනයක කවුරුත් නැහැ. ඒ වගේම සතෙක්වත් පේන්නේ නැහැ. වාහන හැම එහෙම් පිටින්ම නවත්තපු තැන ඒ විදිහටම නවත්තලා තියෙනවා. ඔයා දිගින් දිගටම පාර දිගේම යනවා. එක තැනකදී වාඩ රියලයිස් වෙනවා මේ ලෝකේ මම විතරයි ඉන්නේ කියලා. වහාම ඔයා ෆෝන් එක අරගෙන බලනවා. බලනකොට ඔයා ඉන්නේ 2021 නෙවෙයි 2027 කියලා ඔයාගේ ෆෝන් එකේ පේනවා. ඔයාට මොන වගේ දෙයක් හිතෙයිද? මේ වගේ සිද්ධියක් ඇත්තටම සිද්ධ වෙලා මේ වෙනකොට මුළු ලෝකෙම කතා කරන තේමාවක් බවට පත් වෙලා ඉවරයි. මේ වෙනකොට මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ TikTok එකේ එක account එක තමයි. ඒ පුද්ගලයාට මතක තියෙන්නේ තමාගේ TikTok password එක විතරයි කියලා. මේ හැම දෙයක්ම video කරලා ඔහු තමාගේ TikTok ගිණුමට දානවා. ඉතින් අද වෙනකොට මුළු ලෝකෙම හැරිලා බලනවා. මොකද ඒ තරම් මේ video සාක්ෂි. ඔහු වෙන ලෝකයකට ගියාද? සමාන්තර ලෝකයකට ගියාද? කාලතරණය කරාද? කිසිම දෙයක් දන්නේ නැහැ. හැබැයි 2021 ඉන්ඩෝනෙසියාවේ නා 2027ට ගිහිල්ලා තියෙනවා. ඒ 2027 දී කවුරුත්ම පේන්නේ නැහැ. ඒ කියන්නේ පාරවල් වල එහෙම කවුරුත් නැහැ, සතෙක් පේන්නේ නැහැ, වාහන එහෙම මේ විදිහම නවත්තලා තියෙනවා. මේ වගේ දෙයක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් අද වීඩියෝ එකේ සවිස්තරාත්මකව බලමු මොකද්ද මේ පුද්ගලයාට ඇත්තටම සිද්ධ වුනේ. එහා සම්බන්ධ වීඩියෝ සාක්ෂි මේ හැම දෙයක්ම එකතු කරලා බලමු මේ වීඩියෝ එකේ ඇත්තටම මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ කියලා. www.singapore.com හරහා වුණොත් මෙලෙ වෙත දැනුම් දාගන්නත් පුළුවන්. ඒ වගේම අපේ සිංගප්පූරුවේ සමාජ මාධ්‍ය වලට එකතු වෙන්නත් පුළුවන්. 2021 පෙබරවාරි මාසේ 12 වෙනිදා ඔහුට සනීප නැහැ කියලා, එක පුද්ගලයෙකුට සනීප නැහැ කියලා. ඉතින් මේ දේ සිද්ධ වෙන්නේ ස්පාඤ්ඤයක එක නගරයක. නිකන් කල්පනා කරලා බලන්න ස්පාඤ්ඤයක එක නගරයක ඒ නගරයේ ජනගහනය විතරක් ලක්ෂ 8ක් ජීවත් වෙනවා. ඉතින් අන්න ඒ වගේ නගරයක තමයි මොහොත් ඉන්නේ. මොහුට සනීප නැහැ කියලා පෙබරවාරි 12 වෙනිදා රෝහලකට ගිහිලා රෝහල් ගත වෙනවා. රෝහල් ගත වෙන්නේ 12 වෙනිදා 13 වෙනිදා ඔහු ඇස් කරලා බලනවා. ඒ කියන්නේ ඔහුට එක පාර මොකක් හරි ඉන්ජෙක්ෂන් එකක් ගහනවා. ඊට පස්සේ ඔහු සිහි නැති වෙනවා. ඊළඟ දවසේ ඇස් කරලා බලනවා කවුරුත්ම නැහැ. කිසිම සද්දයක් නැහැ. ඔහු තමාගේ ඇඳෙන් නැගිටලා මේ කාමරෙන් එළියට ඇවිල්ලා බලනවා පේන්න කවුරුත් නැහැ. මේක සාමාන්‍ය කොරෝනා ප්‍රශ්නයක් තියෙන කාලයක් රෝහල් වල එහෙම ඒ තරමටම සෙනඟ පිරීලා තියෙනවනේ. මොකද ඔහු ඇඩ්මිට් වෙනකොට රෝහල් වල සෙනඟ පිරීලා තිබ්බේ. ඔහු ඇඩ්මිට් වුණ රෝහලේ පවා සෙනඟ පිරීලා තිබ්බේ. ඉතින් ඔහු හොස්පිටල් එකේ හැම තැනම වගේ ගිහිල්ලා බලනවා ඔහු විතරයි ඉන්නේ. දැන් ඔහු කල්පනා කරන ඇත්තටම බෝම්බයක් මොනවා හරි තියෙනවා කියලා කවුරු හරි කෝල් කරාද? අන්න ඒ හේතුව හින්දා හැමෝම මේ රෝහලෙන් පිට වෙලා ගියාද? මට කියන්න අමතක වුණාද කියලා මම දැන් කල්පනා කරගෙන රෝහලෙන් පිටට ඇවිල්ලා බලනවා. රෝහලේ පිටත් කවුරුත්ම පේන්නේ නැහැ. ඔහු වහාම තමාගේ ෆෝන් එක අරගෙන බලනවා. ෆෝන් එකේ අද දිනේ මොකද්ද කියලා. පෙබරවාරි 13. ඒ කියන්නේ ඔහු පෙබරවාරි 12 රෝහල් ගත වුණා. පෙබරවාරි 13 කියන්නේ දිනේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි අවුරුද්ද තමයි මෙතන විශාලම ප්‍රශ්නයක් හැටියට ඔහු දැක්කේ. 2027 කියලා තියෙනවා. හරිනම් ඉන්න ඕනේ 2021 කොහොමද 2027ට ගියේ කියලා. ඊට පස්සේ දිගින් දිගටම ඒ නගරේ ඔහු අරහෙටයි මෙහෙටයි යනවා. මේ වීඩියෝ එක බලන්න ඊට පස්සේ අපි ඒක ගැන කතා කරමු. ඉතින් මේ වීඩියෝ එක නම් ඔයගොල්ලන්ට පෙනිලා ඇති ඔය නගරේ එහෙටයි මෙහෙටයි යනවා. එක පුද්ගලයෙක් පේන තෙක් මානෙක නැහැ. සතෙක් හෝ කපුටෙක් හෝ අන්න ඒ වගේ සතෙක්වත් පේන තෙක් මානෙක නැහැ. මම මේ කතා කරන්නේ ලක්ෂ 8ක් ජීවත් වෙන එක නගරයක වීඩියෝ එකක් තමයි. ඊට පස්සේ ඔහු ෆෝන් එක අරගෙන ඔහුගේ කිසිම එකක පාස්වර්ඩ් එකක් මතක නැහැ. එතකොට ඔහුගේ TikTok ගිණුමේ පාස්වර්ඩ් එක විතරක් මතක් වෙලා තියෙනවා. ඊට පස්සේ වහාම TikTok එකට ලොග් වෙලා ඔහුගේ account එකට යනවා. ඔහුගේ TikTok account එකේ නම Unico Sobre Vivente. මේ වෙනකොට මිලියන 3 පැනලා තියෙනවා මේ TikTok account එකට
फॉलोवर्स पुदुम हितन वीडियो दाला मे बलु मे विधियट मे नगरे मम विधर हिरेवेलाइन मम दिदास विसी हते हिरेवेलाइनवा कियला ඔහු දාපු වීඩියෝ එක තමයි. ඉතින් හැමෝම ඊට පස්සේ විහිළු කරන්න පටන් ගත්ත නිකන් views ගන්න මේ විදිහට නිකන් බොරුවට videos upload කරන්න එපා කියලා. හැබැයි කීප දෙනෙක් කිව්වා ඔයා කොහොමද මේ විදිහට ගිහිල්ලා හිරවන්නේ? අපි කොහොමද මේ දේ විශ්වාස කරන්නේ කියලා. එතකොට ඔහු කියනවා ඔයගොල්ලන්ට කොහෙට හරි යන්න ඕන තැනක් තියෙනවා නම් මේ සිටි එකේ ඔයගොල්ලන්ට කොහෙට හරි යන්න ඕන තැනක් තියෙනවා නම් ඒ තැන කියන්නේ මම ගිහිල්ලා වීඩියෝ කරලා පෙන්නන්නම් ඒ කාක් කවුරුවත් නැහැ කියන එක මම ප්‍රූව් කරන්නම් කියලා. ඊට පස්සේ එක පුද්ගලයෙක් කියනවා දුම්රිය ස්ථානයකට යන්න කියලා. සාමාන්‍ය එහෙ රටවල් වල සබ්වේගේ තමයි දුම්රිය ස්ථානයන් තියෙන්නේ. ඉතින් මේ වගේ සබ්වේයකට ගිහිල්ලා දුම්රිය ස්ථානයකට යන්න සාමාන්‍යයෙන් ඕනම විලාක ඕනම සබ්වේ දුම්රිය ස්ථානයක පැය 24ම සෙනඟ පිළිලා ඉන්න ඔයා ඒකට යන්න කියලා. ඔහු ඒකටත් ගිහිල්ලා වීඩියෝ එකක් දානවා කවුරුත් පේන්නේ නැහැ. ඊට පස්සේ තව කෙනෙක් කියනවා ඔයා යන්න ගුවන්තොටුපළට. ගුවන්තොටුපළේ සාමාන්‍යයෙන් ඕනම කෙනෙකුට ඔයාට හිතන විදිහට ඇතුළට යන්න බෑ. ඒකට පාස්පෝර්ට් වීසා මේ වගේ ඕන තරම් තියෙනවා. අන්න ඒක හින්දා ඔයා ගුවන්තොටුපළ ඇතුළට ගිහිල්ලා වීඩියෝ එකක් ගන්න කියලා. ඒ වීඩියෝස් දෙකම ඔයගොල්ලෝ දැන් බලන්න ඊට පස්සේ අපි ඒක ගැන කතා කරමු. पलवेटू बलुवे ओह अरे पड़पेल की बेहल अनेक सबे दुम्रिय स्थान अनेक ईट पस दुराक तमए एयरपोर्ट गुवांतोट पल गिहिल वीडियो कर गुवांतोट पल पवा कौर नह फ्लैट शेड्यूल के बोर्ड के पेन्नवा हई कौर इतना नह එතකොට තමයි තවදුරටත් කොහොමද ගුවන්තොටු පොලක් ඇතුළට ඔහු එහෙම පර්මිෂන් එකක් නැතුව ගියේ නැත්නම් වෙන රටකට යන්න ඕන නම් ඒකට වීසා අරගෙන ඒකට ටිකට් අරගෙන තමයි ගුවන්තොටු පොලක් ඇතුළට යන්න පුළුවන්. කොහොමද ඔහු එතනට ගියේ කියන ප්‍රශ්නේ ඊට පස්සේ හැමෝම මතු කරන්න පටන් ගත්තා. ඊට පස්සේ සාමාන්‍ය මේ සමාජ මාධ්‍ය ජාලයක එක එක කට එක එක විදිහට එක එක කමෙන්ට්ස් දානවා. අන්න එහෙම පුද්ගලයෙක් කියපු දෙයක් තමයි මේ ලොක්ඩවුන් කාලේ මේ නගරේ නෙමෙයි කොයි නගරයකට ගියත් මේ විදිහට ලොක්ඩවුන් නම් කොහොමවත් කවුරුත් පේන්න නැහැ කියලා. අන්න ඒ හේතුව හින්දා ඔයා යන්න රෝහලකට. රෝහලේ කවුරු නැතත් ඕන තරම් කට්ටි එන්න ඔයා රෝහලක හිටියා කියලා කිව්වට ඒකේ වීඩියෝ එකක් දැම්මේ නැහනේ. අන්න ඒක හින්දා ඔයා යන්න රෝහලකට කියලා. මොහු යනවා රෝහලකට. රෝහලෙත් කවුරුත් නැහැ. ලොක්ඩවුන් නම් කොරෝනා නම් අනිවාර්යෙන් රෝහලේ රෝගීන් ඉන්න ඕනේ. වෛද්‍යවරු ඉන්න ඕනේ. මුළු රටම වැහුවත් මුළු ලෝකෙම වැහුවත් ඒ මිනිස්සු වැඩ. ඔහු එහෙට ගිහිල්ලා වීඩියෝ එකක් දානවා කාත් කවුරුවත් නැහැ රෝහල් වල. ඒ වීඩියෝ එකක් බලන්න ඊට පස්සේ අපි කියන කතා කරමු. ඉතින් මේකත් දැම්මට පස්සේ තව ටිකක් මිනිස්සු මොහු ගැන විශ්වාස කරන්න පටන් ගත්තා. හැබැයි මං කලින් කිව්වා වගේ විශ්වාස නොකරන කට්ටිය ඕන තරම් හිටියා. ඊට පස්සේ එක එක කට්ටිය එක එක විදිහට හිතන්න පටන් ගත්තා. කොහොමද මේ දේවල් කරන්න ඇත්තේ කියලා එක කට්ටියක් කිව්වා Google Earth එකට ගියා නම් මේ වගේ ඕන තරම් තියනවා හොයාගන්න. අන්න එහෙම අරගෙන ඒකේ මොනවා හරි මිනිස්සු එහෙම ඉන්නා නම් ඒක Photoshop හරහා අයින් කරන්න පුළුවන්. අන්න එහෙම තමයි ඔහු වීඩියෝ කරලා තියෙන්නේ. එහෙම නැත්තම් ඔයා ඉන්න තැන ඔයා පේන විදිහට ඔයා රෙකෝඩ් කරගෙන යන විදිහට වීඩියෝ එකක් දාන්න කියලා. ඔහු ඔහුගේ මූණ පෙන්වන්නේ නැහැ. හැබැයි ඔහුගේ ෂැඩෝ එක පෙන්වන විදිහට ඔහු ඒ වීඩියෝ එකක් දානවා. ඒ වීඩියෝ එකත් බලන්න ඊට පස්සේ අපි ඒක ගැන කතා කරමු. ඉතින් මේ වීඩියෝ එකට අනුව ඔයගොල්ලන්ට පෙන්නලා දී ඔහුගේ මූණ පේන්නේ නැහැ. හැබැයි ඔහු වීඩියෝ කරගෙන යනවා Google Earth එකේ එහෙම කරන්න බෑ. Google Earth එක අරගෙන එඩිට් කරන්න පුළුවන්. හැබැයි මෙතනදී ඔහු වීඩියෝ කරගෙන යන එක ඒ කණ්ණාඩි ඒ ෂැඩෝ එක 100%ක් පේනවා. ඊට පස්සේ ඒ ආගියුමන්ට් එකටත් මිනිස්සු කියනවා හරි ඒකත් වැරදි වෙන. තව මොනවද ඔයා කරලා ඇත්තේ කියලා. එතකොට ඔහු කියනවා චැලෙන්ජ් කරන්න මම කොහෙටද යන්න ඕනේ කියලා කියන්න මම ගිහිල්ලා පෙන්වන්නම් කියලා. ඊට පස්සේ හැමෝම කියනවා හරි මිනිස්සුනේ පේන්නේ නැත්තේ ඔයා ජූ එකට යන්න. ඒ නගරේ තියෙන සත්තු අතට යන්න. සත්තු අතට ගිහිල්ලා නිකන් වීඩියෝ එකක් අරන් පෙන්වන්න සත්තු පණ පිටින් නෑ කියලා ඔයා කියනවනම් අනිවාර්යයෙන් සත්තු අතෙත් ඉන්න බෑනේ. ඒකේ වීඩියෝ එකක් දාන්න කියලා ඔහු එහෙටත් ගිහිල්ලා වීඩියෝ එකක් දානවා. ඒ වීඩියෝ එකත් බලන්න ඊට පස්සේ අපි ඒක ගැන කතා කරමු.
ඉතින් මේ වීඩියෝ එකට අනුව ඔයගොල්ලන්ට පෙනිලා ඇති ඔහු සත්තුවත්තට ඇතුල් වෙනවා හැබැයි කිසිම සතෙක් පේන්න නැහැ ඊට පස්සේ හැමෝම කියන දෙයක් තමයි මේ හැම දෙයක්ම ඔයා කරන්නේ උදේ පාන්දර පාරට කවුරුත් එන්නේ නැති වෙලාවට කියලා ඊට පස්සේ ඔහු හවස් වෙලාවක යනවා ෆෝන් එක අරගෙන ගිහිල්ලා ඔහු එක තැනක වීඩියෝ කරනවා එක ස්ට්‍රීට් එකක් වීඩියෝ කරනවා ඒක තිබ්බ බෝඩ් එකේ වෙලාව පෙන්නනවා ඒක පෙන්නන්නේ හවස් වරුවක වෙලාවක් ඒ වීඩියෝ එකක් බලන්න ඊට පස්සේ අපි ඒකගෙන කතා කරමු ඉතින් මේ වීඩියෝ එකේ ඔයගොල්ලෝ මේ බෝඩ් එක බලුවා නම් හවස 17:46 කියලා තමයි වෙලාව තියෙන්නේ එතකොට ඔහු උදේ පාන්දර ගිහිල්ලා මේ විදිහට ගන්නවා නම් වීඩියෝස් කොහොමද ඒ බෝඩ් එකේ 17:46 කියලා වෙලාව පෙන්වන්නේ කියලා ආයමත් හැමෝටම ප්‍රශ්නයක් ආවා. ඔහු තවදුරටත් චැලෙන්ජ් කරා මම 2027 ඉන්නේ මම මේ ලෝකේ තනි වෙලා ඉන්නේ. ඔයගොල්ලෝ කොහෙටද යන්න ඕනේ කියලා කියන්න මම තවදුරටත් යන්නම් කියලා ඊට පස්සේ කියනවා ඕනම තැනකට ඕනම මිනිස්සුකට යන්න පුළුවන්. ඔයා යන්න පොලිස් ස්ථානයකට කියලා. පොලිස් ස්ටේෂන් එකකට කියලා. ඔහු මුලදී එක පොලිස් ස්ටේෂන් එකකට යනවා. ඊට පස්සේ ඒකේ වීඩියෝස් අරගෙන පෙන්නනවා. ඊට පස්සේ දෙවෙනියට තව ලොකු පොලිස් ස්ටේෂන් එකකට ඒගොල්ලෝ යන්න කියනවා. ඒ පොලිස් ස්ටේෂන් එකේ පැය 24ම ගාඩ්ස්ලා ඉන්නවා. සාමාන්‍ය පුද්ගලයෙකුට ඇතුළට යන්න බැහැ. මොකද ඒ නගරයේ සිදුවන ලොකු ලොකු නඩු ඔක්කොම හැන්ඩල් කරන්නේ මේ පොලිස් ස්ටේෂන් එකේ තමයි. නැත්තම් විශේෂයෙන්ම ඝාතන සම්බන්ධ දේවල් හැම දෙයක්ම මගේ හැන්ඩල් කරන්නේ මේ පොලිස් ස්ටේෂන් එකේ තමයි. සාමාන්‍ය පුද්ගලයෙකුට ඒ පොලිස් ස්ථානය ඇතුළට යන්න බැහැ. ඉතින් ඔහු ඒ පොලිස් ස්ථානය ඇතුළට යනවා විතරක් නෙවෙයි ඒකේ ඇතුලේ සමහර කේස් රෙකෝඩ්ස් එහෙම තියෙනවානේ. ඒ කියන්නේ කේස් එකක් සම්බන්ධයෙන් බිත්ති අලවලා තියෙන නෝට්ස් අන්න හැමදේ. ඒ කියන්නේ මහජනයාට ඒක කිසිම හේතුවක් උඩ බලන්න බැහැ. පොලිසියලදරන්ට විතරයි ඒ දේවල් බලන්න පුළුවන්. මේ හැම දෙයක්ම ඔහු ගිහිල්ලා වීඩියෝ කරලා ඒ විතරක් නෙවෙයි. පොලිස් වාහනයක යතුරක් අරගෙන ආවිලා ඔහු වාහනයට පවා නගිනවා. ඒ වීඩියෝ එක බලන්න ඊට පස්සේ අපි ගැන කතා කරමු. ඉතින් මේ වීඩියෝ එක ගන්න ඔයගොල්ලන්ට පෙනිලා තිය ඔහු පොලිස් ස්ථානය ඇතුළට යනවා එළියට එනවා වාහනයකට නගිනවා මේ හැම දෙයක්ම කිසිම දෙයක් පේන්නත් නැහැ. ඉතින් ඔය පොලිස් ස්ථානයේ ළඟ ජීවත් වෙන එක පුද්ගලයෙක් කියනවා මේකට මේ විදියට කාටවත් යන්න බෑ මම පෞද්ගලිකව දන්නවා. ඒ විතරක් නෙවෙයි මම පැය 24ක් මේ පොලිස් ස්ථානය බලාගෙන ඉන්නේ මේ විදියට කාත් කවුරුවත් නැති තත්වයක් මේ පොලිස් ස්ථානයට කිසිම දවසක උදා වෙලා නැහැ. කොහොමද මොහු ගියේ කියලා ඊට පස්සේ 90ක් විතර මිනිස්සු විශ්වාස කරන්න පටන් ගත්තා විතරක් නෙවෙයි මිලියන ගණන් ෆලෝවර්ස් ලබවා මොහුගේ account එකට ඒ කියන්නේ follow කරන්න පටන් ගත්තා. ඉතින් මේ හැම දෙයක්ම ඒ නගරේ ඉන්න එක පුද්ගලයෙක් බලාගෙන ඉන්න ඔහු ප්‍රසිද්ධ පුද්ගලෙක් නල්වෙක් ස්ක්‍රිප්ට් රයිටර් කෙනෙක්. ඔහු ඔහුගේ TikTok account එකේ වීඩියෝ එකක් දානවා. හරි ඔයා කියන හැටියට මේ හැම දෙයක්ම සිද්ධ වෙනවා නම් මම ඉන්නේ 2021. ඔයා ඉන්නේ 2027 නේ. ඒ කියන්නේ ඔයා අනාගතයේදී ඉන්නේ. මම 2021 මෙතන මොන හරි දෙයක් තිබ්බා නම් එහෙම 2027 ඔයාට ඒක ඇවිල්ලා බලන්න පුළුවන්. අන්න ඒකින්ද මම ඔයාට චැලෙන්ජ් එකක් දෙනවා. මගේ ස්ටුඩියෝ එක ඇතුලේ එක තැනක් පෙන්නලා මෙතන පොතක් පෙන්නලා මේ පොත මම මෙතන තියනවා. ඔයා පුළුවන් නම් මේ ස්ටුඩියෝ එකට ඇවිල්ලා මේ පොත අරගෙන මට පෙන්වන්න කියලා ඩේමියන් මුල්ලා කියන මේ ඇක්ටර් නැත්තම් මේ ස්ක්‍රිප්ට් රයිටර් එතන තියලා ඔහු එතනින් පිට වෙලා යනවා. මේක ඔහුගේ ස්ටුඩියෝ එක ඇතුලේ සිද්ධ වුණ දෙයක්. මේ චැලෙන්ජ් එකත් මේ පුද්ගලයා බාර ගන්නවා. ඊළඟ දවසේම ඒ ස්ටුඩියෝ එකට වීඩියෝ කරගෙනම ගිහිලා ඒ පොත ඔහු අතට ගන්නවා. අතට අරගෙන ඒ වීඩියෝ එකක් TikTok එකේ අප්ලෝඩ් කරනවා. ඊට පස්සේ ඩේමියන් මුල්ලා කියනවා මේ විදිහට කාත් කවුරුවත් නැති වෙලාවක් මගේ ස්ටුඩියෝ එකේ කිසිම දවසක නැහැ. ඒ කියන්නේ පැය 24ම අපි වැඩ. මම නැති වුණත් මගේ ටීම් එක වැඩ. ඒගොල්ලෝ නැති වුණා නම් මම වැඩ. මේ පොත කොහොමද ඔහු ගත්තේ කියන එක මට විශ්වාස කරන්න බැහැ කියලා ඒ වීඩියෝ එකක් බලන්න ඊට පස්සේ අපි ඒක ගැන කතා කරමු.
ඉතින් මේ වීඩියෝ එකන ඔයගලන්ට පෙරිලා ඇති ඩේමියන් මොලා ඒ පොත ගිහිලා තියෙනවා ඊළඟ දවසේ මේ පුද්ගලයා ගිහිලා ඒ පොත ගන්න ඊට පස්සේ ඩේමියන් මොලා පවා ඒ හා සම්බන්ධයෙන් වීඩියෝ එකක් දානවා ඉතින් මේ විදිහට ඔහුගේ TikTok followers ලා දෙන හැම challenge එකක්ම මේ වෙනකොට ඔහු බාර අරගෙන සාර්ථකව ඉවර කරලා ඉවරයි ඇත්තටම ඔහු 2027 හිර වෙලාද 2027 ඔහු හිර වෙලා නම් ඒ කාලෙත් මිනිස්සු ජීවත් වෙන්න එපා එතකොට එහෙ කාත් කවුරුවත් නැති වෙන්නේ කොහොමද ඒ ප්‍රශ්නෙට උත්තරේ සමහර කට්ටිය කියන දේ තමයි කාලතරණය කරගෙන ගිහිලා සමාන්තර ලෝකෙ ගිහිලා හිර වෙලා කියලා ඒ කියන්නේ පෘථිවිය වගේම තව ලෝකයක් කියන සමාන්තර ලෝකෙකින් ගැන අපි කතා කරලා දින අපේ channel එකේ ඉතින් සමාන්තර ලෝකයක කාලතරණය කරලා ගිහිලා 2027 ඔහු හිර වෙලා ඇති කියලා තමයි හැමෝම කියන්නේ හැබැයි අදටත් උත්තරයක් නැති වීඩියෝ පෙළක් තමයි මේක ඔයගොල්ලෝ මොනවද හිතන්නේ කියන එක අනිවාර්යෙන් comment box එකේ comment කරන්න. ඉතින් සිංහධර්ම channel එකට subscribe කරන්න මේ වගේ හොඳ හොඳ වෙනස් video videos එන අපි ඉස්සරහට තේනවා. ඒකෙන්ද ආපතේ දින bell icon එකක් click කරන්න www.singapore.com හරහා ඔයගොල්ලෝ නම් ලැබෙන්න දන්නත් පුළුවන්. ඒ වගේම අපේ Singapore සමාජ මාධ්‍ය වලට එකතු වෙන්නත් පුළුවන්. සුබ දවසක්.